ආයිබෝන් සිරු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා ක්‍රීඩ් ඩෙල්කේ YouTube channel එකට. ඉතින් අද මම ඔයගලන්ට අරගෙන තියෙන බැග්ඩැඩ් සංචාරයේ දෙවැනි කොටස. ඉතින් ඔයගලන්ට මතක ඇති මම කලින් වීඩියෝ එකකින් ආරම්භ කර අලුත් වීඩියෝ සීරීස් එකේ තමයි Assassin's Creed Mirage game එක පදනම් කරගෙන අපි ගමන් කරනවා බැග්ඩැඩ් වල සංචාරයක්. ඉතින් මේ සංචාරයෙන් අපි මේ ගේම් එකේ තියෙන වැදගත් ඓතිහාසික ස්ථාන සහ වැදගත් දේවල් ගැන කතා කරන එක තමයි කරන්නේ. ඉතින් පළවෙනි කොටස මම අරන් ආව Anbar නගරය පිළිබඳව. ඉතින් මේ අද දෙවෙනි කොටස අපි අද Anbar නගරයෙන් පිටත් වෙලා තවත් වැදගත් ස්ථානයක් බලන්න යන්න හදන්නේ. ඒ තමයි අර ඈතින් ඕගලන්ට පේන පුංචි කඳු ගැටය නැත්තම් පර්වතය වගේ තැන. ඉතින් මේක ඉතාමත් වැදගත් ගොඩනැගිල්ලක්. අපි මේක නම් කරා වැලි කතරේ අබිරහස් ගොඩනැගිල්ල කියලා. ඉතින් මේක මොකක්ද කියන එක ගැන කතා කරන එක තමයි අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ස්ථානට ගිහිල්ලා. එහෙනම් අපි වැඩි කතාවට යන්නේ නැතුව අද වීඩියෝ එකට සම්බන්ධ වෙමු. හොඳයි මිත්‍රවරුනි, ඉතින් අපි වෙන සංචාරය ආරම්භ කරමු. ඉතින් අපි අවිල්ලා ඉන්නේ මේ ප්‍රාකාර ළඟටම. හරිනේ, මේ ඉන්නේ අපි Anbar වල ප්‍රාකාර කව. ඉතින් පොඩ මැප් එක දාන්න මේ විදිහට. මෙතන තමයි අපි දැන් ඉන්නේ. ඉතින් අපි මෙතන ඉඳලා මේ මාර්ගයේ දිගේ පහළට යනවා මේ උඩර මාර්ගිකුත් ගමන් කරන බැග්ඩැඩ් පැත්තට. ඉතින් මේකේ මෙන්න මෙතන තියෙන මේ view point එක ගාට තමයි අතරම යන්න ඕනේ. ඉතින් මේ තමයි අපි බලන්න යන ස්ථානය. එහෙනම් ඔන්න අපි ස්ථානයේ දැක්ක යන තැන. ඉතින් අපි දැන් ගමන ආරම්භ කරමු. ඉතින් ගමන් සගයා විදිහට අපේ මේ මිත්‍රයාව යොදා ගන්නවා. හරි. ඉතින් අපි යන ගමන් කතා කරමු ස්ථානය මොකක්ද කියන එක ගැන. හරි. ඉතින් අද ස්ථානය ගැන කතා කරන්න කලින් ඔයගොල්ලෝ දැනගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි ඔගොල්ලෝ අහලා තියෙන්නේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ගැන. ඉතින් දන්නේ නැත්නම් ඉන්න පුළුවන්, දන්නේ නැත්නම් ඉන්න පුළුවන්නේ. බැබිලෝනි ශිෂ්ටාචාරය කියලා කියන්නේ මේ අපි දැන් මේ ගේම් එකේ ඉන්න ඉරාක භූමිය. මුල්ලා අතීතයේදී බිහි වෙච්ච ශිෂ්ටාචාරය. ඒකට ඔයගොල්ලෝ දන්නම් පළවෙනි ඉරාක භූමිය හැඳින්වුවේ මෙසපොතේමියාව කියලා. හරිද? ඉතින් ඔයාලට දැන් මැප් එකේ ඒකේ මැප් එක බලා ගන්න පුළුවන් වෙයි කොහෙද කියලා ඉවරලා. ඉතින් මෙසපොතේමියා මුල්ලා ශිෂ්ටාචාර ගණනාවක් බිහි වුණා. හරිද? සුමේරියාව එකක්. ඒ වගේ තමයි ඇසිරියාව. ආයෙගම අපි දැන් අද කතා කරන බැබිලෝනියාව. බැබිලෝනියාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රිස්තු පූර්ව 19 වන සියවසේ ඉඳලා ක්‍රිස්තු පූර්ව 6 වන සියවස දක්වා පැවතුණු විශාල කාලයක් පුරා පැවතුණු ශිෂ්ටාචාරයක්. වරින් වර විවිධ බාල කියන්නේ බලටපත් වුණා. රාජවංශ 10ක් විතර තියෙනවා මේකේ මූලික වශයෙන්. එතකොට මේ කට්ටිය ගොඩක් ඉතිහාසෙ වැදගත් වෙන්න හේතුව තමයි මෙයාලා මේ නිර්මාණය කරලා තියෙන වැදගත් ගොඩනැගිලි විශේෂයක්. ඒ ගොඩනැගිලි විශේෂය තමයි සිගරට් කියලා කියන්නේ. අර වෙනත් මේ හාවෙක් යනවා, අර වැල්ලේ ඇඳෙනවා හාව එහෙන පාර, අර හඳේ ඇඳෙනවා වගේ තමයි ඒ වෙනදර. අර අපි දැක්ක එළ මාර්ගය තමයි මේ ගමන් කරන්නේ. මේක බැග්ඩැඩ් දක්වා මේ විවිධාකාර භාණ්ඩ ප්‍රවාහණය සඳහා යොදාගෙන තියෙනවා. කුඩා ප්‍රමාණයේ භාණ්ඩ සහිත ඔරු ධාවනය කරා. හරි. ඉතින් මම මේ කී කී හිටියේ බැබිලෝනියාව ගැන. ඉතින් බැබිලෝනියාවුන් රාජවංශ ගණනාවක් තියෙන 10ක් විතර තියෙන ගමන් කිව්වා. ඉතින් මේ රාජවංශයන් අතර ඉතාමත් වැදගත් රාජවංශයක් තමයි කැසයිට් කියලා කියන්නේ. කැසයිට් රාජවංශික. මෙන්න මේ කැසයිට් වරු ගොඩනැගිලි ගණනාවක් හදලා තියෙනවා. ඒකුණගේ කාලවකවානුව යාලා අලුත් නගරයක්ම පිහිටවනවා මේ වෙනුවෙන්. ඒ නගරය තමයි ඩා කුරිගල්සු කියලා හඳුන්වන්නේ. ඇත්තටම මේකට හේතුව තමයි ඒ වෙනකොට අපි අර කලින් වීඩියෝ කතා කරපු සේදමාවත හැදිලා තිබුණේ. ඉතින් ගයිස් මෙන්න මේ සේදමාවතට සම්බන්ධ වෙන උන හින්දා මෙයාලා කලින් අගනුවර විදියට තියන් හිටිය බැබිලෝන් එච්චර වැදගත් වෙන්නේ නැහැ. එහෙනම් මේ සේදමාවත සම්බන්ධ වෙන අලුත් නගරයක් වුණා. ඒ නගරය තමයි ඩා කුරිගල්සු කියලා හඳුන්වන්නේ. මේ ඩා කියන එක බැබිලෝනියානු භාෂාවෙන් විස්තර කරන විදිහට ඩා කියන්නේ බලකොටුව. කුරිගල්සු කියන්නේ ඒ නගරේ පිහිටපු රජතුමාගේ නම. ඒ නගරේ පිහිටවන්නේ පළවන කුරිගල්සු රජතුමා. මේ රජකම් කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්වෙන් 1398 සහ 1375 අතර කාලවලට දාන ක්‍රිස්තු පූර්වෙන් ඉන්න පළට අඩු වෙනවා. ඉතින් ගායිස් එයාලා හදපු ස්ථානයක් තමයි මේ තින්නේ. හරිනේ. පැරණි දා කුරිගල්සු නගරයේ තියෙන වැදගත්ම ස්ථානය. මම කිව්වා බැබිලෝනියානු හදපු වැදගත්ම ස්ථාන වලින් නැත්නම් ගොඩනැගිලි වලින් එක් ජාතියක් තමයි දේවස්ථාන කියලා කියන්නේ. මේ දේවස්ථාන මම කිව්වා සිගරට් කියලා හඳුන්වනවා කියලා. හරිද? ඉතින් මේ තියෙන්නේ ඒ වගේ සිගරට් දේවස්ථානයක්. හරි. මම පොඩ්ඩක් බැහැලා ඉස්සරහට යන්නම්. ගයිස් මම ඔයාලට පෙන්නන්නම් ෆොටෝ එකක්. හරි, ඔයාලට පේනවා ඇති. ඉතින් මේකේ මේ දැක්වෙන්නේ වර්තමානයේ මේ ස්ථානය අපිට දකින්න පුළුවන් වෙන විදිහ. වෙනකොට කැණීම් කරලා අද වෙනකොට මේක සංරක්ෂණය කරලා තියෙනවා. එතකොට ඊට අමතරව ඒක අර ගරා බෙට්න වගේ දේවල් වළක්වා ගන්න පොඩි ප්‍රතිනිර්මාණ කිරීමකුත් කරලා තියෙනවා. ඉතින් හැබැයි ක්‍රිස්තු වර්ෂයෙන් 9 වන සියවසේ අගභාගයේදී අපිට මේ ස්ථානේ දකින්න පුළුවන් වෙලා තියෙන මෙන්න මෙහෙම.
එහෙම නැත්නම් අබ්බාසිද් යුගයේදී බැග්දාඩ් බිහිලා තියෙන යුගයේදී අපිට මේ ස්ථාන විමතම දකින්න පුළුවන් ඇතිනේ. ඒ වගේම ගේම් එකේදී අපිට දකින්න පුළුවන් එකම පෞරාණික ගොඩනැගිල්ල තමයි මේක. අනිත් හැම ගොඩනැගිල්ලක්ම අබ්බාසිද් යුගයේ ගොඩනැගුණේ වතම අපිට පුඩක් දකින්න පුළුවන් වෙන. එහෙම නැත්නම් මේ කියන කාලිෆෝර්නියා යුගයේදී හැබැයි මේ ගොඩනැගිලි විතර අපිට ගේම් එකේ දකින්න පුළුවන් පැරණි ගොඩනැගිලි. හැබැයි මේක විතරක් නෙමෙයි ඇත්ත ඉතිහාසෙදී තියෙන්නේ. මේවට විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් හම්බලා තියෙනවා මේ ඩාකුරිගසු නගරේ. මොකද ඩාකුරිගසු නගරය කියලා කියන්නේ හෙක්ටයාර් 225 දක්වා විතර වර්ධනය වෙච්ච නගරයක්. ඒතර මේ නගරේ මේ වගේ සිගරට් දේවස්ථාන 7කට වැඩි ඉදිරියලා තිබ්බ කිරිවලලා නටබුන් හම්බලා තියෙන. හැබැයි ස්මාරකයක් වශයෙන් අපිට හම්බෙන, ඒ කියන්නේ ගොඩනැගිල්ලක් වශයෙන් අපිට හම්බෙන එකම ස්ථානය මේක විතරයි. හරිද? මොකද අනිත් ඒවා ඔක්කොම පාදම් විතර අපිට දකින්න තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් ළඟට ගිහලා කතා කරමු. තාටියක් මේකේ විස්තර ගැන කතා කරමු. දැන් මේ ගොඩනැගිලි විස්තර ගැන කතා කරොත් මේක ඉදිකරන කටයුතු කරලා තියෙන්නේ කුරිගස්සු කියන රජු. හැබැයි මෙතන කියන කුරිගස්සු නගරේ බිහි කරගත්තු පළවෙනි කුරිගස්සු රජතුමා නෙමෙයි. එයාගේ මුණුබුරෙක් වෙච්ච දෙවෙනි කුරිගස්සු රජතුමා. මෙයා රජකම් කරලා තියෙන්නේ මේ බැබිලෝන ශිෂ්ටාචාරයේ ක්‍රිස්තු පූර්වයෙන් 1338 සහ ක්‍රිස්තු පූර්ව 1309 අතර කාලේ 98 වගේ අතර කාලේ. මොකද මේ ඔයාලා දන්නවා කල්ුක්කියෝ වගේ ක්‍රිස්තු පූර්වෙන් එන්න අඩු වෙන එක තමයි වෙන්නේ. දැන් මට දැන් ඒතකොට 38 ඉඳලා 9 දක්වා තමයි මේ රජකම් කරලා තියෙන්නේ. මෙයාගේ කාලෙදී මෙයා මේ සිගුරට් දේවස්ථාන ඉදි කරනවා. ඒතකොට කාටද මේ සිගුරට් දේවස්ථාන බැබිලෝන ඉදි කරේ? එයාලා ඉදි කරේ දෙවියන් වෙනුවෙන්. එයාලා අදහපු දෙවිවරු කණ්ඩායමක් හිටියා. දැන් අපි දන්නවා ඉජිප්තුවරු වෙනම දෙවිවරු පිරිසක් හිටියන්නේ අපි කතා කරපු අමෝන් ඊට පස්සේ ඒ පිරිස. එතකොට අපි දන්නවා ග්‍රීකවරු වෙනම සියුස් ප්‍රධාන දේව මණ්ඩලය. ඊට පස්සේ මේ ගියොත් එම නෝස් පැත්තර මිතර මේ මොකද නොවිජියානු පැත්තර ගියොත් එම ඒකේ ඕඩින් ප්‍රධාන දේව මණ්ඩලය. ඒ විදිහ මේ කට්ටියත් තියෙනවා මේ අනුනාකිවරු. මම නැත්නම් මේ අනු කියන මේ දේව මණ්ඩලයක් වෙනම ඉන්නවා. ඒ කට්ටියගේ එක් දෙවියෙක් තමයි එන්ලිල් කියලා කියන්නේ. එන්ලිල් මේ දෙවියා ගැන කතා කරොත් මෙයා වන්දනාමට ලක් කරලා තියෙන්නේ, මෙයා අධිපතිත්වය දරලා තියෙන්නේ අහසට, ඒ වගේම තමයි වාතයට, ඒ වගේම කුණාටුවට, පෘථුවියට, වගේ ගොඩක් දේවල් වලට අධිග්‍රහිත දෙවියෙක් විදිහට සලකලා මිනිස්සු වන්දනාමාන කරලා තිනවා බැබිලෝනියානු වගේම සුමේරියානු ශිෂ්ටාචාරයේ. ඉතින් ඒ නිසා එයාට ඉදි කරපු දේවස්ථානයක් තමයි මේ දේවස්ථානය. හරි. ඉතින් ඒ කාලේ ඉදි කරලා බොහෝ කාලයක් පුරාට මේක පැවතිලා තියෙනවා. දැන් බැබිලෝන තුන්වෙනි රාජවංශයේනේ, මේ තුන්වෙනි රාජවංශයේ කාලවකවානුව ගැන කිව්වොත් මේක ක්‍රිස්තු පූර්ව 1531, ඒ වගේම ක්‍රිස්තු පූර්ව 1155 අතර කාලේ අවුරුදු 400ක් විතර පුරාට මේ රාජවංශය පැවතිලා තියෙනවා. ඒකෙන් 1300 ගණන් වල තමයි මේ ස්ථානේ හැදිලා තියෙන්නේ. එතකොට ගේම් එකේ කාලේ ඉඳන් මේ ස්ථානේ කවද්ද හැදුවේ කියලා සැලකුවොත් එහෙම ගේම් එකේ ඉදිවෙයන් 800 ගණන්නේ ක්‍රිස්තු වර්ෂ 800 ගණන්නේ. එතකොට මේ ගේම් එකේ පෙන්න කාලට අවුරුදු 2000කට කලින් තමයි මේ ස්ථානේ හැදලා තියෙන්නේ. අද ඉඳන් ගත්තාම අවුරුදු 3400 ගණන් කලින් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් හිතන්න නේද, ඒතර ගොඩක් කලින් තමයි මේක හදලා තියෙන්නේ. ඒකයි ගේම් එක ඇතුළත අපිට මේක නටපුන විදිහට දකින්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඉතින් ඔය ටික තමයි මූලික විස්තරේ. ඊපස්සේ මේකේ සැකැස්ම ගැන සැලකුවොත් එහෙම මේකේ පාදම අද වෙනකොට හොයාගෙන තියෙන මේ පාදම දිගින් මීටර් 69කුත් පළලින් මීටර් 67කුත් වගේ වෙලා තියෙනවා. හරිනේ. ඒ වගේම තමයි මේකේ උස. දැන් අපිට මේ ගේම් එකේ ලොකු උසක් පේනවා. මේක වර්තමාන උස මේනකොට අඩි 171ක් වගේ වෙනවා. ඒ වගේ අධ්‍යයනය සැලකියුතු උස ප්‍රමාණයකින් යුක්ත ගොඩනැගිල්ල. ඒ වගේ මේක හරිම සුවිශේෂ නිර්මාණයක්. වර්තමානයේ පුරාවිද්‍යාඥයන් මේ ගැන කියන විස්තරවල හැටියට මේක පඩිපෙල් තුනකින් මේක උඩට යන්න පුළුවන් කියලා තියෙනවා. මම දැන් පෙන්වනනම් දේවස්ථානයක ඔයගලන්ට මේ මේක නෙමෙයි මේ වෙනි ස්ථානය. يعني මෙන්න මේ වගේ හැඩයකින් තමයි මේක යුක්ත වෙලා තිබිලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ තට්ටු තුනක් නැත්නම් ස්තර තුනක් තිබිලා තියෙනවා පළවෙනි දෙවෙනි විදිහට. ඒ වගේම තුන්වෙනි කොටසේ වෙනම දේවස්ථානයක් ඉදි කියලා තියෙනවා. ඉතින් මේ සිගුරට් දේවස්ථානවල විශේෂත්වය තමයි මේවට යන්න පුළුවන් වෙන්නේ ඒ සිගුරට් වලට යන්න කැන්ඩිඩේට් වෙන විශේෂම කණ්ඩායමක් ඉන්නේ. ඒ තමයි ප්‍රභූවරුන්ට යන්න පුළුවන්. ඒ හැර පූජකරුන් විතර යන්න පුළුවන් කියලා තියෙන අනිමිසුන්ට මේකේ මුදුනට යන්න බෑ කියලාත් කතාවක් තියෙනවා. මොකද ඒක අර ඒගොල්ලන්ගේ තිබෙන කුලභේදයත් එක්ක ඒ නිසා. අපි එහෙනම් පොඩක් මුදුනට නැගලා බලමු වටපිටාව කොහොමද පේන්නේ කියලා. ඉතින් ගයිස් ගේම් එක ප්ලේ කරන කට්ටිය අනිවාර්යයෙන් මෙතෙන්ට ඇවිල්ලා බලන්න. හරිම සුන්දර නිර්මාණයක් මාත් මුලින්ම දැක්ක වෙලාවේ මම බැලුවා මොකද්ද මේ කිලිපල්ලා. හරිනේ. එහෙම හිතෙනවා. අර අපිට අනුරාධපුරේ පැත්තට ගිහාම අපේ පැරණි ශ්‍රී විභූතිය දකින්න පුළුවන් මේම ගොඩනැගිලි තිබ්බ කියලා. ඒ වගේ අමුතු හැඟීමක් දැනුණා මුල්ම වතාව මේක දකිනකොට. ඉතින් පස්සේ මේක හොයලා බලනකොට තමයි මේ වගේ වැදගත් නිර්මාණයක් කියලා මට හොයා ගන්න පුළුවන් වුණේ. හරි. හොඳයි. අපි බලමු ගොඩනැගිලි වෙරලා. ඉතින් මේක ගැන රස්සන කතා කීපයක් නම් තියෙනවා. ඒ තමයි මේක දැන් මේ කාලවකවානුවේ ගේමේ කාලවකවානුවේ අබ්බාසිද් යුගයේදී මේක හඳුනා තියෙන්නේ නිම්රුත් කන්ද කිරිවැල්ලා. ඉතින් ඇත්තට මේ කන්ද අපගෙන ඇත්තට පේන්නේ දැන් ඔය ඇත්තට මේක තියෙන්නේ බැග්දාඩ් වල ඉඳලා කිලෝමීටර් 30ක් විතර
බටහිරට පැත්තට එහෙම නැත්නම් බටහිර පැත්තෙන් තමයි තියෙන්නේ. يعني බටහිර පැත්තේ එනකොට මේක මේක හම්බුනවා තව කිලෝමීටර් 30ක් විතර බැග්ඩැඩ් රෝඩට යන්න ඕනේ. ඒතර බටහිර පැත්තේ දැන් එන ওই සංචාරකයෝ සහ වෙරෙන්දු ඉන්නෝනේ. ඒකට බැග්ඩැඩ් ළඟයි කියලා හිතලා තියෙන්නේ මේක දැක්කහම. ඒක තව කිලෝමීටර් 30යි තියෙන්නේ. මොකද වැඩි කතර දිගේ නෙන්නේ. ඒක පාට අබිරහස් කොටන ගල වගේ මේක මුදුනක් විදියට තියෙනකොට මේක දැක්කහම දැන් ළඟයි දැන් හරි කියන එක හිතලා තියෙනවා. එහෙම තමයි ඉස්තරල් තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේක ගැන තව ලස්සන කතාවක් තියෙන ඒ තමයි ඔය දැන් යුරෝපීය ජාතිකයන් ක්‍රිස්තියානි ආගම නැදහුව එතකොට මේ කට්ටිය 17 සීවසේදී වගේ මේ මේ ප්‍රදේශ වලට එන්න පටන් ගත්තනේ පුන්රු දෙපස්සේ. එතකොට මේ කට්ටිය එනකොට මෙයාලාගේ විශ්වාසය තිබිලා තියෙනවා මේ බයිබලේ සඳහන් වෙන පුරාවෘත්තගත ගොඩනැගිල්ල බැබිලෝනියනුරු හදපු. මේක බාබෙල් කුළුණ කියලා තමයි හඳුන්වන්නේ. මොනවා දැන් ඡායරූපයක් මේක දකින්න පුළුවන් ඇයි? ඉතින් මෙන්න මේකනේ බාබෙල් කුළුණ තමයි මේ තියෙන්නේ කිරිවල යුරෝපියන් නිස්සස කරලා තියෙනවා. මොකද බාබෙල් කුළුණ හදලා ඉවර කරන්න බැරි වෙලා තියෙනවා. ඒක ඒක හදලා තියෙන ඇත්තම මේ දෙවියන්ට සමීප වෙන්න කියලා හිතාගෙන හැබැයි දෙවියන් පාදා කිරගෙන ඉන්න ඒක හදා ගන්න බැරි වුණා කියලා තමයි බයිබලේ සඳහන් වෙන්නේ. හැබැයි මේකේ ඇත්ත පැත්ත ගැන කතා කරොත් මේකෙන් අදහස් වෙන්නේ මේ භාෂාවල් ජාති අතර තියෙන භාෂාවල් සම්බන්ධ වෙනම සංකල්පයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ ලොකු සංකීර්ණ කතාවක්. ඒක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. දුවන් කැමති නම් ඒකන දැනගන්න Telegram එකට එන්න. අනේ link එක තියෙනවා description එකේ දාලා. ඇවිල්ලා අහන්න මම විස්තර කරලා දෙන්නම්. මේ වීඩියෝ එකේ තමයි ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේ අර වීඩියෝ එකේ කතා කර නොකරන තැන් තියෙනවනේ. ඒ වගේ දේවල් අහගන්න ඕන නම් අනිවාර්යෙන් එන්න. නැත්නම් comment එකක් දාලා හන්ටත් පුළුවන්. ඉතින් බාබෙල් කුළුණේ නටබුන් තමයි මේ තියෙන්නේ කියලා යුරෝපියන් විශ්වාස කරලා තියෙනවා. හරි හරි. ඉතින් ඒ වගේ කතාවකුත් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් ලස්සන දේවල් මේ ස්ථානෙත් එක්ක බැඳලා තියෙනවා. මොකද මේ මේ අබ්බාසිද්දුගේදී මේක මොකද්ද කියලාවත් ඇත්තටම ලොකු අදහසක් තිබිලා නැහැ මේ ඉන්න මිනිස්සුන්ට. ඉතින් මිනිස්සු මේක කන්දක් විදියට සලකලා තිනවා. ඒ වගේම මේක මංකොල්ල කාර්ය වගේ තිප්පොලක් විදියටත් පාවිච්චි කරලා තියෙනවා. හරි. එතකොට වටපිටාව බලමු. ඉතින් අපිට මේ විදියට ලස්සනට මේ වැලි කතර දකින්න පුළුවන්. වැලි කතරේ කන්දක් වගේ තියෙන මේ අභිහාස් ගොඩනැගිල්ල තමයි අපි දැන් ඒකේ මුදුනේ තව මේ ඉන්නේ. ඉතින් එහා පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා ටයිග්‍රීස් ගංගාව. අරනේ අර ඇති නිල් පාටර තියෙන ටයිග්‍රීස් ගංගාව. ඉතින් මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් අපි හිටපු ඇන් බාර් නගරය. අපි කලින් වීඩියෝ එකේ කතා කරමින් නගරය ගැන. දැන් අපි ඉන්නේ හරියටම ඇන් බාර් නගරයයි බැග්ඩැඩ් නගරය අතර මැද වගේ භූමිය. ඉතින් අපිට අර පැත්තෙන් බැග්ඩැඩ් බලා ගන්න පුළුවන්. ඇතින් පේන බැග්ඩැඩ් ස්වර්ණමය භූමිය. අරනේ අපි ඊළඟ වීඩියෝ එකේ මේ ස්ථාන වලට ගිහලා ඒ ගැන කතා කරමු අනිවාර්යයෙන්ම. හරි. පේනවද? අපි ඇතුළට ගිහිල්ලා බලමුද? මේකට ඇතුළට යන්න මාර්ග දෙකක් තිබ්බා. හරිද ගයිස්? ඉතින් අපිට දෙකකින් ගේම මොන මෙතනින් පැනලත් ගියා කියලා ඊට වඩා ඉන්ට්‍රස්ට් කියලා මම හිතනවා මේ මේ අනිත් පැත්තෙන් ගියොත්. එහෙනම් මම පොඩ්ඩක් මේකේ වටෙන් බැහැරි වරලා අනිත් පැත්තෙන් පොඩ්ඩක් ගිහිල්ලා පෙන්නන්නම් මේක ඇතුළට. අම්මෝ වංගෙට හැන්න කියලා. මංගිත ඉවරයි කියලා මංගිත ආයි අලුතෙන් වීඩියෝ එකක් ගේන්න වෙයි කියලා වල නැවලක් උන්නේ. හරි. රයිට් අපි දැන් ඔයාලට මෙතන මේ තවද මම පෙන්නන්නම් මේ බලන්න මේක වටේට ප්‍රාකාරයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ විතරක්නේ මට අමතක වුණා කියන්න මේ. මෙතන තිබිලා ශිලාලිපි ගන්නවකුත් හම්බෙලා තියෙනවා. මේ ශිලාලිපි වලින් තමයි මේක මේ අර මේ කුරිගල්සු රජවරු හැදුවා කියන එක ගැන සඳහන් කරලා නැත්නම් තහවුරු කරගෙන තියෙන්නේ. මේ ශිලාලිපි වල විස්තර වලින්. ඉතින් මේ කොච්චර පැරණිද කිව්වොත් එහෙම මේ ගරා වැටීමකට ලක් වෙලා තියෙනවා මේ ස්ථානේ. අන්න මේ හිඳ තමයි අර ප්‍රතිනිර්මාණය කිරීම කරලා තියෙන්නේ. හරි. මේ වටේට ප්‍රාකාරය තිබ්බා වගේම මේ වඩා කුරිගස්කේ නගරේ වටාවටත් විශාල ප්‍රාකාරයක් තිබ්බා කියලා ඉවරලා ඒක නිල් පාටින් දිස්තුනා කියලා ඉවරලත් වංශ කතාවල තියෙනවා. කාගේ වංශ කතාවද? ඇසිරියන් වරුන්ගේ. මොකද මේ එක ප්‍රදේශයක බැබිලියන් වරු පාලනය කරනකොට ඇසිරියන් වරු තවත් උතුරු ප්‍රදේශයේ පාලනය කරා. මොකද බැබිලෝනියා බිහි වුණේ මෙසපොතේමියාවේ දකුණට වෙන්න. දකුණ සහ මධ්‍ය ප්‍රදේශ වල වෙන්න. ඇසිරියන් වරු උතුරු ප්‍රදේශයේ තමයි හිටියේ. ඒ නිසා ඇසිරියන් වරුගේ ලිපි වලත් මේ ගැන සඳහනක් තියෙනවා. හරි. ඒ විතර නෙමෙයි ඉජිප්තුවේත් විස්තර දෙනවා මේ ස්ථාන ගැන. හරි මෙතනින් අපිට ඇතුළට යන්න පුළුවන් සිගුරට් දේවස්ථානය ඇතුළට. අපි බලමු එන්ලිල් ඉන්නවද කියලා. එන්ලිල් නම් නැතුවේ ඇති. එන්ලිල් වෙනුවට එන්ලිල්ගේ වලේට වැඩ කරන වෙන සෙට් එකක් තමයි මෙතන ඉන්නේ. මංකොල්ල කාර්ය තමයි අතර මෙතන මේක දැන් එනකොට උන්ගේ තිප්පොල බවට පත් වෙද්දී මේ තරම් වැදගත් ගොන්න නැගිල්ල උන් තමයි මේක දැන් පාලනය කරන්නේ. අපිට මෙතන විදුලි දේවල් ගණ්ඩක් තියෙනවා. මම ඒ ටික ප්ලේ කරා. ඉතින් එන්ද අපු මුදුත් කරන්න දෙන්නේ අපි නිකන් කියලා බලමු. කියන්නේ හැම එකේ ඇතුළට නම් යන්න පුළුවන් වුණාද කියන එක මට ලොකු අදහසක් නැහැ ගයිස්. ඒක ඒ කියන්නේ විස්තරයක් මට හොයාගන්න බැරි වුණා අතර මෙහෙම.
මෙතන ඉහාට කොහොමද නාම තියෙන්නේ? මාරුනස්සනයි. ඊයලක් ඇතුලෙන් ආගෙන. ෂා. Right. මෙතන ඇත්තටම මේ මංගල කාර්යෝ හොරකම් කරලා උන් ඒව ගෙනල්ලා උන්ගේ ගබඩාවක් يعني හොර බාණ්ඩ අංගල තියපු තැනක් තමයි මේ තැන. පේනවනේ. ඉතින් මෙතන කවුරු ඇත්තටම එන්න අමාරුයිනේ. හොයාගෙන. ඉතින් ඒ නිසා මේ තැන ඒ විදිහට පාවිච්චි කරලා නැති කරලා තියන්න පුළුවන්. ඇත්තටම එහෙම වෙන්න ඇති ඒ කාලේ. හරිනේ. ඔයාලා හරි දෙනවා අලිබාබා සහ හොරු 40 කතාව. ඉතින් ඒකත් ඉන්නේ මේ කාලයක් වුණා. අලිබාබා ඇත්තටම මේ ගේම් එක ඉන්නවත් එක්කනේ. එයා ඉදන එයා ගෙදුවත් ඉන්නවනේ. ඒකට ඒකෙත් මතකනේ මේ වගේ ගල් ගුහාවක් තමයි තියෙන්නේ කතාව උගල දන්නවනම් ඒක අර අරාබිනි සුල්ලාසේන කතාව. එතකොට ඒකෙදිත් ඒ වගේ හොරු කණ්ඩායමක් ඒ වගේ ගුහාවක් ඇතුළේ තමයි ඔයගොල්ලන්ගේ වස්තු හංගලා තියෙන්නේ. අර ගල් දොර අරගන්නවා අලිබාබා ගිහිල්ලා එහෙම කතාවන්නේ ඒකෙදී මේ වගේ තමයි මේ ස්ථානත් අපිට නිකන් උපකල්පනයක් කරන්න පුළුවන්. හරිම අස්සර. හැබැයි මේකේ වටිනාකම ඒක නෙමෙයි. මේ වටිනාකම ඒක ඓතිහාසික වශයෙන් වැදගත්කම තමයි මේක වටිනාකම තියෙන්නේ. Right. Balne ke mikir dia nanti kerana yang ada ni, ini semua. Hari, api ini lihat awa. Ini yang, mami hitam aku bollo. Dengan kan nanti tawat kereta kat tegi ane meva ke kod nagi lag megi megi tienno lagi ane ke, ting megi ni kamma tenak ne meidem game megi play kerana kini kini negeri nona ngi yata, megi dengan kan nama play kerana hekia ada tienno, ting mami gua karu mami herla tu mami kira tienno samar deval muka tu gua kata kerana ni tu video gua adik kene hinda. Live එකක් අපි ඉස්සරහට ගේන බලාපොරොත්තු ඉන්න. ඒක උඩ අපි තවටයක් මේක කතා කරන්න. මේ දැන්ට ඔය ටික ප්‍රමාණවත්. ඉතින් මොනාර කැටලොක් තියෙනවද? තේමන තැනක් තියෙනවද? කාට හරි කමෙන්ට් එකක් දාලා අහන්න. තවත් දේවල් විස්තර ඒ වගේ ටෙලිග්‍රෑම් එකට එන්නත් පුළුවන්. එහෙනම් අද මෙතන වීඩියෝ එක අවසන් කරන්න. ඉතින් ඔයගොල්ලෝගේ කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා හැමෝගෙම්ම. ඒ වගේ තමයි ගොඩක් දෙනෙක් කමෙන්ට්ස් කරනවා මේ වෙනකොට. හරි වැදගත් දේවා. සමහර ඒවාම දන්නේ නැති කරුණු පවා සමහර අය ඉදිරිපත් කරලා තිනේ. ඒක හරිම වැදගත්. මම බලාපොරොත්තු වෙන අන්නේ ඒකයි. මොකද එතකොට තමයි මේ කමියුනිටි එක ශක්තිමත් වෙන්නේ. නැත්නම් ඉතින් ඒ නිසා හැමෝගෙම ඉමෝජි එකක් කරලා බලාපොරොත්තු වෙන වීඩියෝ එක බලපු කට්ටියකින් ඉතින් අනිවාර්යෙන් ඒක ජුගරයි කියලා මම හිතනවා. එහෙනම් අදට මෙතන වීඩියෝ එක අවසන් කරන්නම්. අනිවාර්යෙන්ම තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන තුන්වෙනි කොටස විදිහට ඉක්මනින්ම එහෙනම් සිරු දිනාටම ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.